සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා යෝජනා කරනවා MCC ඇක්සා සෝපා ගිවිසුම් ඉරන්ඩ පාරට එන්න කියලා. එතුමගේ කාලේ තමයි මේවා කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා ඒ ආණ්ඩුව කරන්න හැදුවේ. එදා කිසිම එක්සත් ජාතික පක්ෂ නායකයෙක් මේ සඳහා විරෝධය පෑවේ නැහැ. එතුමා විපක්ෂ නායක වශයෙන් ජනතාවට වගකීමකින් කතා කරන්න ඕන. කොළ පාරට ඇවිල්ලා ඉරුවා කියලා වරලා මේවා අහෝසි වුණාද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. 60යි 50යි එහෙම විරෝධයක් නැහැ. අපි කෙලින්මකට විරුද්ධයි. පක්ෂ නායකයටයි විපක්ෂ නායකයටයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අතර එකට ගිවිසුමක් හදාගන්න බැරුව කොහොමද මේ ජාත්‍යන්තර ගිවිසුම් වලට හිරිව සටන ගෙනියන්නේ? මේ අතර ජනාධිපතිතුමා ලැබූ 69 ලක්ෂයේ ජනවරම පුළුල් කරමින් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපරිම සහාය ලබා දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඊයේ දිනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරු පත් කරනු ලැබුවා. විජිත් මොනිසෝයිසා, පවුසී, SB දිසානායක, ඩිලාන් පෙරේරා එයාගේ ආසනවලට අනිවාර්යම සංවිධායකවරු පත් කරනවා. දැන් පත් කරන්නේ නැත්නම් පත් කළ යුතුයි අනිවාර්යයෙන්. එයායි පක්ෂයට වැඩ කරන්නේ නැහැ. පොදුවේ හැමෝගෙම අවශ්‍යතාවයක් තියෙනවා අපි සම්දානයක් හදන්න ඕන කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේදී වැදගත් වෙන්නේ තරඟ කරන පක්ෂය. ගොඩාක් අය මේක අර ලකුණ කියලා පටලවගෙන යනවා. ලකුණ මොකද්ද කියලා ඇත්තටම වෙන්න ඕන කම තියෙන්නේ නීතියෙන් වැදගත් වෙන්නේ සන්ධානයේ නම කුමක්ද කියන එක.